ලංකා බැංකුවෙන් දින 200 ස්ථාවර තැන්පතුවට 22.5% දක්වා ඉහළ වාර්ෂික පොලියක්. ආර්ථිකයේ කොට ගැනීමට අවම පොදු වැඩපිළිවෙලක් මැයින් අද සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සංවිධානය කළ සම්මන්ත්‍රණයකදී අවධාරණය කෙරුණේ අර්බුදයෙන් ගොඩේීමට අසීරු තීන්දුව తీරන ගත යුතු බවයි. දැන් ආහාර උද්දමනයේ 80යි කියලා කියන්නේ අතරම දුප්පත් මිනිස්සුන්ගේ පඩියෙන් ඒ කියන්නේ රුපියල් 100ක් තිබ්බනම් අවුරුද්දක් ගියාම ඒ රුපියල් 100 වටනකම රුපියල් 20යි කියන එකනේ 80ක් උද්දමනය තියනවා කියලා කිව්වා. ඉතින් අවක්‍රාකාරයෙන් මෙතන මේ ඉන්න හැමෝගෙම පඩිපත භාගිකින් අඩු වෙලා තමයි තියෙන්නේ. ඒක තවදුරටත් අඩු වීම නියමිතයි. ඒක නිසා මේක ඊටාම සංවේදී මේ කාර්යය ඇවිල්ලා අපි ඔක්කොම ඉන්නේ ගිලන නැවත. අනිවාර්යෙන් කියන්න ඕන නිකන් කොලේ වහලා හංගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ බෙහෙත් ඔක්කොම තිත්තයි. අපිට මේකෙන් තෝරගන්න වෙලා තියෙන්නේ මේක ඇවිල්ලා පැණි රස බෙහෙතයි තිත්ත බෙහෙතයි අතර තෝර ගැනීමක් නෙවෙයි. එහෙම වුණා නම් ලේසියි. තග්ගල පැන රස බෙහෙත් තෝරගන්න වෙනස්කම් කරේ නැත්තම් ඒත් අපි ගිහිල්ලා තාප්පේ හැප්පෙනවා නැත්තම් මූදුබත් වෙනවා වෙනස්කම් කරගත්තොත් ඒත් යම් ප්‍රමාණයකට රිදෙනවා ඒක ඉතින් ආයේ බොරු කියන්න ඕනේ නැහැ මොකද ඇත්තටම කියනවා මහ භාණ්ඩාගාර ගියොත් එමේ මේක රුකු අපි කියන්නේ හිස් දැන් ඔය ණය ප්‍රතිව්‍යුහගත කරන්න ගනිද්දි තමයි ඇත්තටම අපිට උණ ගන්න හිතන්න රුපියල් බිලියන 51ක් අපිට ණය දීපු මිනිස්සුන් බිලියනයක් කියලා කියන ලොකු ප්‍රමාණයක් රුපියල් 1000 ගානේ මිනිස්සෙක් ඉතුරු කරොත් එහෙම එක දවසක් ඒ කියන්නේ මාසෙකට රුපියල් 30000 අවුරුදු 2700ක් යනවා බිලියනයක් එකතු කරන්න රුපියල්. අපි කතා කරන්නේ ට්‍රිලියන 17ක ණය ගැන. ට්‍රිලියනයකට බිලියන 1000යි. ඉතින් එහෙම ණයක් එක්ක අපිට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා අපි මුලින්ම යෝජනා කරලා තියෙනවා දැනට පවතින සියලු ණය පිළිබඳව විගණනයක් කරන්න කියලා. මොකද ඇත්තටම අපිට කොච්චර ණයද කියලාවත් අපි දන්නේ. එච්චරට ණය. ඩොලර් වලින් අරන් තියෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීම මේ වසරේ අවසන් කරන්න. මොකද එහෙම නැත්තම් අපිට වෙන රටක්වත් සල්ලි දෙන්නේ නැහැ. ඊට පස්සේ අපි යෝජනා කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ මහ බැංකුව ස්වාධීන ආයතනයක් කරන්න. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න ගත්තොත් එහෙම අපේ බැංකු පද්ධතියේ විශාල බලපෑමක් එනවා. ඉතින් ඒ නිසා දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකරන්න අපි යෝජනා කරලා තිනවා. එහෙම කරනවා නම් යම්කිසි නියාමනයකට ලක් කළ කරන්න කියලා අපි පළවෙනි වතාවේදී යෝජනා කරලා තියෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම මාස 4කට පාඩු ලබලා තිනවා බිලියන 200ක්. අපේ ගාව ලයිස්තුවක් තිනවා රාජ්‍ය ආයතන 527ක්. ඉතින් ඒකෙන් ප්‍රධාන 10ක් දවසකට මිලියන 300 ප්‍රධාන 5ක් දවසකට මිලියන 300 ගානේ පාඩු ලබන මේ වැඩසටහන් අපිට හදන්න පුළුවන් නමුත් මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ඒ ඉන්න පාලන අධිකාරිය තමයි කරන්න ඕන නමුත් ඒක කරේ නැත්නම් අපිට මෙතනින් ඉස්සරහට යන්න බැරි වෙලා අපි හරි දක්ෂයි එලහරකයි මීහරකයි එකට බඳින්න බඳලා යන්න දෙනවා යන්නුනාම ඉතින් ওই තිසමහරම පැත්තේ නිකන් හිතා ගන්නකො නියර තියෙනව ඇලවල් තියෙනව වැට තියෙනව එහම ওই දෙන්නෙක් එකට යනකොට වෙන දේ ඉතින් එන්නේ මේ වගේ වැඩක් තමයි මේ දැන් වෙන්න යන්නේ අන්න එතනයි මෙතන තියෙන කනගාටුදායකේ හා ඛේදය අපි ඉස්සරහට අතිශය භයානක තත්ත්වයක් එනවා අපිට ගානක් නැහැ අපි රණ්ඩු වෙනවා ඒක නම් බලය සඳහා ඇමතිකමක් සඳහා මොකක් හරි එකට රණ්ඩු වෙනවා මේ ඇනිමල් ප්ලැනට් බැලුවනම් හොඳට පේනවා අර සතුන්ට වෙන්නේ අර සතු එන ගන්නෝ අනවට ඉතින් බොහොම ෂේප් එකේ කොටි ඇවිල්ලා හරි සිංහ ඇවිල්ලා අරගෙන යනවා අනේ ඒ වගේ වැඩක් අපිට වෙන්න තියෙන්නේ මොකද කරන්න කියන එකට කවුරු උත්තර දෙන්න එපායි කාටද කියන්න පුළුවන් මේ හරි හරි අපි මෙහෙම කපල දානවා කොටනවා ඔක්කොම කියලා එතකොට මේ මේ මිනිසුන්ට මොකද කරන්නේ මේ ඒකේ ප්‍රතිඵල හැටියට මිනිස්සු ඊට පස්සේ මරා ගන්නකොට හොරගම් කරනකොට ඒකට මොකද කරන්නේ